ඔෆිස් හැවරදි තමා අනියම් පෙම්වතියගේ ගෙල කපා සිරුර බෑග එක තමා වෙල්ල වීදියේ අතහැර තමන්ගේ නිවසට ගිහින් රබර් ගසක එල්ලී මියගිය උප පොලිස් පරීක්ෂක පෙම්වතා පිළිබඳව පුවතින් මුළු රටම මේ වන විට කැළඹිලා ඒ පිළිබඳව මේ වන විට නොදැන කෙනෙක් නැති තරම්. කොහොම නමුත් මේ පිළිබඳව බොහෝ දිනකට අසන්නට නොලැබුණු ලෙසින් එස්.අයි. ප්‍රේමසිරිගේ පවුලේ අය දරු දැරියන් සහ බිරිඳ ඇතුළු බොහෝ දෙනෙක්ගෙන් හෙළි වූ මේ අනියම් පෙම් කතාවේ කවුරුත් නොඅසපු හද කම්පා කරවන කතාවක් තමයි අපි මේ ලෙසට ඔබ වෙත ගෙන එන්නට හිතුවේ. මෙහි උපුටා ගැනීම සත්‍යන්ත පුවත්පතක් වන මව්බිම පුවත්පතෙනි. දිලිනි මෙන්ම දිලිනිගේ සොයුරා ප්‍රේමසිරි සමග හිතවත් වී තිබුණා. ප්‍රේමසිරි ඔහුට පුතා ලෙස අමතා තිබුණා. මුලදී දිලිනි සමග ඇති වූ හිතවත්කම පසුව ප්‍රේම සම්බන්ධතාවක් දක්වා දුර දිග ගොස් තිබුණා. තමා විවාහකයෙකු බව ප්‍රේමසිරි මුලින්ම ඇයට පවසා නොතිබුණා. ප්‍රේමසිරිගේ හෙඩ්දැරි සිරුරද ඔහු පොලිස් නිලධාරියෙකු වීමත් දිලිනිගේ හිත ඇදෙන්නට හේතු වුණා විය හැකියි. කල්යාත්ම දෙදෙනාම ගමන් ගිය අවස්ථාවලදී ඔහු ඇයට අමතා තිබුණේ දිලිනි නැත්තම් මැණිකේ ලෙසටයි. ප්‍රේමසිරි ඇයට වඩා වසර 20කින් පමණ වැඩිමහල් වුණත් දිලිනිගේ ප්‍රේම සම්බන්ධතාවයට එය බාධාවක් වී තිබුණේ නැහැ. ඇයට අවශ්‍ය වී තිබුණේ ප්‍රේමසිරි හා විවාහ ජීවිතයක් ගත කිරීමටයි. ඇය ජීවිතයේ සියලු දේ ඔහුට පුද කර ඇත්තේ ඒ අපේක්ෂාවෙන්. ප්‍රේමසිරිගෙන් තොර ලෝකයක් ඇයට තිබී නැහැ. මේ වන විටත් ප්‍රේමසිරි දරු තිදෙනෙකුගේ පියෙකුව සිටියා. ප්‍රේමසිරි සිය බිරිඳ ක්‍රිෂාන්ති හා විවාහ වී ඇත්තේ 1995 වසරේදී. ඒ ඔවුන්ගේ මව්පිය ආශිර්වාදයේ මැදයි. මුල් කාලයේ ඔවුන් පදිංචි වී තිබුණේ පොරලස්ගමුව ප්‍රදේශයේ. මේට වසර 22කට පමණ පෙර මොවුන් බඩල් කුඹුර පහේ කනුව ප්‍රදේශයට පැමිණ තිබුණා. ඔවුන් දෙපළ දරුවන් සමග ගත කළේ සැහැල්ලු ආදරබර ජීවිතයක්. ප්‍රේමසිරි දරුවන්ට බෙහෙවින් ආදරය කළ පියෙක්. දරුවන්ගේ මෙන්ම බිරිඳගේද අඩුපාඩු සොයා බැලීම වැටුප බිරිඳ අතර දීමත් ප්‍රේමසිරිගේ පුරුද්දක් වී තිබුණා. ඒ වගේම ඔහු ගෙදරට බොරු කියා දිලිනි සමග කාලය ගත කිරීමටත් යුහුසුලු වී තිබුණා. මම වැඩ කරන තැන කෙල්ලෝ අපේ ගෙදර එන්න ආසයිලු. ප්‍රේමසිරි දිනක් බිරිඳට පවසා තිබුණා. ඇය ඊට ප්‍රතිචාරයක් නොදැක්වුවත් ප්‍රේමසිරි දිලිනි හා ඇගේ මිතුරි එක සමග බඩල් කුඹුරට පැමිණ තිබුණා. ඉන්පසු ඔවුන් සමග තම බාල දියණියද පරවියන් ඇල්ලට දියණෑමට රැගෙන ගොස් ඇත්තේ ප්‍රේමසිරි. එදින ප්‍රේමසිරිගේ බිරිඳ වැඩිමහල් දියණිය නිවසේ හිටියේ නැහැ. ගෙදර පැමිණි පොඩිදුව සිදු සියල්ල මවට පවසා තිබුණා. අම්මේ ගොල්ලෝ ඇඹිලි පිටියේ තාත්තා කිව්වේ මොනරාගල කියලා නේද? ඒ බොරු. ඒ කෙල්ලගේ නම දිලිනි. මේ ඇසූ බිරිය බොරු කීම ගැන ප්‍රේමසිරිට බැන වදින්නට වුණා. දිලිනි හොඳ චරිතයක් ඇති කෙල්ලක් නොවන බව ඇය සිතා තිබුණා. මේ අතර බිරිඳ දිනක් නිවාඩුවට ගෙදර පැමිණි ප්‍රේමසිරිගේ ජංගම දුරකථනයේ ඔහුට හොරෙන් පිරික්සා බැලුවා. එහි තරුණියකගෙන් ලැබුණු කෙටි පණිවුඩ හතක් තිබුණා. තවදුරටත් පිරික්සද්දී එම තරුණියගේ ඡායාරූපත් ඇයට හමු වුණා. බිරිඳගේ සැකේ තවත් වැඩි වුණා. ලොකු පුතෙක් සහ ගැහැණු දරුවන් ඉන්නා නිසා එම තරුණිය සමග ඇති සම්බන්ධතාවය නතර කරන ලෙසට බිරිඳ හඬමින් ප්‍රේමසිරිගෙන් ඉල්ලා සිටියා. ප්‍රේමසිරි සම්බන්ධතාව නතර කරන බවට ඇයට පොරොන්දු වුණා. ඒ දිලිනි ඊට කැමති වුණේ නැහැ. ඇය ඔහු වෙනුවෙන් ඒ සියල්ල පූජා කර තිබුණු නිසායි. තම සැමියාගේ අනියම් සම්බන්ධතාවයෙන් අතර නොවන බව දැනගත් බිරිඳ ඉන් අනතුරුව කළේ සැමියාට නොකියාම දිලිනිට කතා කිරීමයි. තමාට දරුවන් තිදෙනෙකු ඉන්න බවත් තම පවුල කඩා බිඳ නොදමන ලෙසත් කියමින් ඇය දිලිනිට බැන වැදුණා. ප්‍රශ්නය දුරදිග ගියේ එතැන් සිටයි. ප්‍රේමසිරි විවාහකයෙකු බවත් ඔහුගේ දරුවන් තිදෙනෙක් ඉන්නා බවත් දැනගත් දිලිනිගේ හිස ගිනිගන්නට ඇති. ඔහුට ප්‍රේමය පුද කළේ තමාගේ නොදැනුවත්කම නිසා බව ප්‍රේමසිරි තමා රැවටූ බවත් ඇයටත් වැටහි තිබුණා. මේ අතර දිනක් ප්‍රේමසිරිගේ සොහොයුරියක් බව පවසමින් කාන්තාවක් දිලිනිගේ සොහොයුරා තමතා තිබුණා. අපේ පවුල කඩා කප්පල් කරන්න දෙන්න එපා. ඔයාගේ නංගිට ඒක කියලා දෙන්න. ඉන්පසු ඇය ප්‍රේමසිරිගේ බිරිඳට නොඑක්තේ දුරකථනයෙන් කියා තිබුණා. ක්‍රිෂාන්තිගේ සිත වචනවලින් පළදු කිරීමට දිලිනි උත්සාහ ගත්තා. ක්‍රිෂාන්ති මේ බව ප්‍රේමසිරිටත් කියා තිබුණා. ප්‍රේමසිරි දිලිනිට බැන වැදුණා. තමාව කෙසේ හෝ විවාහ කරගන්නා ලෙස දිලිනි හැම මොහොතේම ප්‍රේමසිරිට කිව්වා. ඒ වන විට ප්‍රේමසිරි හා දිලිනිගේ සම්බන්ධතාවය ප්‍රේමසිරිගේ දරුවන්ද දැනගෙන තිබුණා. ප්‍රේමසිරි ඔවුන්ට කිව්වේ සම්බන්ධතාවය නතර කර ඇති බවයි. වරක දිලිනි ප්‍රේමසිරිට කරදරයක් වුණා. පුතේ ඔය කෙල්ලගෙන් මට හරි කරදරයි. එයා මාව බ්ලැක්මේල් කරන්නත් හදනවා. ඔහු බැරිම තැන තම පුතුටත් කිව්වා. ප්‍රේමසිරිගේ පුතා වයස 20 ගණනක දරුවෙකි. කොළඹ රැකියාව කර ඔහු නැවතී සිටියේද කොළඹයි. තමා දිලිනිගෙන් ඈත් වුවත් දිලිනි තමා පසුපසම එන බව ප්‍රේමසිරි අවසානයේ සිය බිරිඳට කිව්වා. දිලිනි ප්‍රේමසිරි පසුපසම ඒම ඔහුට මහත් කරදරයක් වන්නට ඇති. ඔහු අවසන් තීරණය ගත්තේ ඒ නිසා විය යුතුයි. ඒ අනුව ප්‍රේමසිරි ඇය හමුවීමට පහුගිය 27 වෙනිදා යොදාගෙන තිබුණා. ඔවුන් හංවැල්ල නගරයේ ලැගුම් හලට යන විට රෑ 10 පමණ වී තිබුණා. අපිට ඔයගොල්ලන්ගේ අයිඩෙන්ටි කාඩ් දෙන්න.
හිමිකරුගේ බිලිය ඉල්ලා සිටියා දෙදෙනාම සිය හැඳුනුම්පත් ඇයට ලබා දී තිබුණා. ඔවුන්ට ලබා දී තිබුණේ කාමර අංක 106යි. ප්‍රේමසිරි හංවැලට පැමිණ තිබුණේ පොලිසියට මෙන්ම බිරිඳටත් බොරු කියායි. පුතේ මං හදිසියට කොළඹ යනවා අම්මට කියන්න කියලයි ඔහු සඳහන් කර තිබුණේ. හෝටල් කාමරේ දිර ඔවුන් දින දෙකක් රැඳී තිබුණා. ඒ දින දෙකේදී ඇති වූ කතා බහ කී ආදර වදන් සිදු රණ්ඩු සරුවල් දන්නේ ඔවුන් දෙදෙනා පමණයි. ඉන් අනතුරු සිදු සිදුවීම මේ වන විට මුළු රටම දන්නවා. තහනම් ගහේ ගෙඩි කන්නට ගිය මේ පෙම්වතුන් යුවළ අවසානයේ ජීවිතවලින් වන්දි ගෙවමින් තමයි සියල්ල නිමාවට පත් කරගෙන තිබෙන්නේ. අපගේ චැනල් එතාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක කරන්න එපා.